නම එනම් මේ අද ඔගලට පොඩි ගානක් දැම් මේ බොහොම පුංචි ගානක් පළවෙනි අතට ගොඩාක් කාලෙක ලින්ක් එක එලියට දැම්මා මේ ඉතින් ලෝකල් එජ් කියපු ගානක් මෙන්න මේ ලෝකල් එජ් එන්ටර් ස්ලෙබර් එකේ සමහර අය බොහෝ දුරට උත්තර දාලා තුනා නේද පියෝමි ඔව් උත්තරේ 10 කියලා කියනවා බලමුකෝ ගානේ මෙන්න මෙහෙමයි කියන්නේ හරි එක්තරා වඳුරක තියෙනවලු කහ රතු නිල් කොළ නේද හරි ඔන්න ඔය විදිහට බෝල බෝල නේද බෝල 15ක් තියෙනවා නේද හරි බෝල 15ක් තියෙනවා මේ පාටවල් වලින් 15 හරි ඉතින් මොකක්ද ඊළඟට කියන්නේ අහපු ලෙස මේකෙන් බෝල ගන්න කියද්ද බෝල 8ක් බෝල 8ක් ගන්න හැම පාරකදීම අවම වශයෙන් කොළ පාට බෝල අවම වශයෙන් අද අවම කතාවක් තිබුණේ නැහැ නේද 8ක් ගන්න සෑම අවස්ථාවකම කොළ පාට 3ක්වත් ලැබුණා එහෙම තමයි තියෙන්නේ හා කොළ පාට 3ක්වත් ලැබුණා හරි බෝල 8ක් ගන්නකොට 8ක් ගන්නකොට 8ක් ගන්නකොට කොළ පාට 3ක්වත් ලැබුණා හරිද හා දැන් ඔයාලගෙන් අහනවා එහෙනම් මේකේ තියෙන පුළුවන් කොළ පාට බෝල ගන්න අඩුම කීයද අඩුම තියෙන්න ඕන ගන්න හරි අවම වශයෙන් කොළ පාට බෝල කීයක් තියෙනවද කියලා හරි දැන් ඔයාලා දාලා තෝන උත්තර මෙන්න මේවා සමහර ළමයි තුනිලක්කම දාලා තිබ්බා තුන දාපු කට්ටිය දැන් අනිත් එක ලෝකල් එකේ පේපර් එකේ ඕක අරවිල තුනේ බහුවර්ණයක් කිව්වේ ඒකෙත් තුනිලක්කම තිබුණා හරි එතකොට දැන් මේ තුන ආපු අය පොඩ්ඩක් බලන්නකෝ ඒගොල්ලන්ට මම අර කුලකවලදී මෙන්න මේ වචනේ වැදගත්කම කිව්වා ඒකත් අමතක වෙච්ච අයට තමයි තුන ඉලක්කම ඇවිල්ලා තියෙන්නේ ආ මම කිව්වා කුලකවල වත් පමණක් කියන වචන විශේෂයි නේද ඒවල අර්ථ තියෙන විශේෂ අර්ථ ආ මෙතන කියනවා කොළ පාට තුනක් වත් ලැබුණි කියලා තුනක් වත් කියන එකේ තේරුම දරුවනේ තුනක් වෙන්නත් පුළුවන් තුනට වඩා වැඩි වෙන්නත් පුළුවන් කියලා එතනම කියනවනේ තුනට වඩා වැඩි කියලා ආ ආ ප්‍රසාද් ඇවිල්ලා නේ ප්‍රසාද්ට සනීප නැහැ කිව්වනේ ද කොවිඩ් පොසිටිව් කිව්වනේ දැන් හොඳයිද අපේවා මම උත්තරේ දැම්මා ආ හරි ඉතින් මේ හරි එතකොට තුනක් පත් කිව්වහම එතනින්ම කියනවා බෝල ගන්න තුනට වැඩි කියලා තුනක් පත් හම්බුණා කියලා කියන්නේ හතරක් හම්බුණත් හරි ඉතින් හතර හම්බෙච්ච දවසුත් ඉන්නේ එහෙනම් තුන දැම්ම නම් පුතේ අනිවාර්යෙන් වැරදි right තුන දැම්ම නම් අනිවාර්යෙන් වැරදි ඒක ගැන කතාවක් ඇත්තෙම හරි මෙහෙම දෙයක් තියෙනවා මේ ගණිපු හැම පාරකම පුතේ තුනක් ආවලුනේ එකම බෝල තුන පුළං පුළුවන් ද එහෙම හැම පාරම අහුවෙන්න මේ මේ 15 අත 10 එක එක විදිහට ගන්න ගන්න හැම පාරකම අඩුම ගානේ තුනක් තිබිලා තුනක්වත් ලැබුණි අඩුම ගානේ කොළ පාට බෝල තුනක් තිබුණා හරි ගන්න හැම පාරකම කොළ පාට බෝල අහුවෙනවා නම් කොළ පාට බෝල ටිකක් වැඩිපුර තියෙන්න බෑ නැත්නම් කොහොමද එහෙම අහුවෙන්නේ හරි එහෙනම් මෙතෙන්දී අපිට මේ ගානේ මීට වඩා වැඩි ප්‍රමාණයක් කොළ පාට බෝල ඇති කියලා හිස්සස කරන්න වෙනවා නේද මේ වඩා වැඩි වෙන්න ඕන. හරි. දැන් කොහොමද මේක හදන්න වෙන්නේ? හා? හැම පාරම කොළ පාට බෝල තුනක් හම්බ වෙනවා කියන්නේ. මෙතනින් බලන්නකො කොළ පාට බෝල තුනක් හම්බ වෙනවා නම් අනිත් පාට බෝල කීයක් තියෙනවද? 5යි. නේ? හරි? එතකොට අනිත් ඒවා පහක් කැවිලා. එතකොට අනිත් පාටින් 5යි. එතකොට දැන් තුනක් වත් ආවොත්. හරිද? එතකොට එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවා ඉතින් දැන් මෙහෙම දෙයක් තියෙනවා මේ මේ ගණන් වල අපි කියන්නේ එන්න පුළුවන් නරකම විදියනේ නේද අපි මේ ගණන් වල කියන්නේ එහෙමනේ මම මේ කියන එක තේරෙනද කියලා පොඩ්ඩක් බලන්නකො ඒ කියන්නේ මේ 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 ආම්බුලස ගන්නේවල අපි කියන්නේ එන්න පුළුවන් නරකම විදියට තමයි අපිට එන්නේ හරි එතන මේ නරකම විදියට ගත්තොත් හරිද මේ පහපු එක මම මේ කියන්නේ එහෙනම් අපි මෙතෙන්දී කල්පනා කරමු එන්න පුළුවන් නරකම විදියට තමයි මේ බෝල ටික හම්බෙලා තියෙන්නේ හරි එතකොට දැන් මට කොළ ඕනුණාට එන්නේ කහ රතු නිල් ඒ වලින්මයි හරි ඔන්න මේ තුනක් එනවා කියන්නේ අනිත් જાතියෙන් පහක් එන්න ඕන හරිද ඒ පහ ඒ කියන්නේ මේ මේ පහම ඇවිල්ලා හරිද තුනක්වත් ලැබුණා කියන එකේ තේරුම අනිවාර්යෙන්ම අර එන්න බැරි පහම අර ගණිපු හැම පාරකම ඇවිල්ලා කියලා ගන්න එහෙම ගත්තාම අනිත් જાතියව තියෙන පුළුවන් 10ක් කියන කොළ පාට 10ක් හරි කොළ පාට 10ක් බලමුකෝ අපි හිතල ගණිපු එක හරිද කියලා මං හිතුවා හිටිය ඔයගලන්ට තේරුම් නැත්තම් මේ බලන්න කොළ පාට 10යි මේ ඉතුරු පාටවල් පහකුයි තියෙනවනම් හරි ඉතුරු පාටවල් පහකුයි
අපි අත දාලා ගත්තොත් පුතේ අපිට එන්න පුළුවන් නරකම විදිය කතා කරමු. දැන් මෙතන තුනක්පත් කියන්නේ නරකම විදිය. හරි? තුනක්පත් කියලා කියන්නේ තුනක් වෙන්න පුළුවන් ඉඩඩ වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෝල 8 ගත්තාම 8ම කොළපාට වෙන්නත් පුළුවන්. මේ මේකේ තේරුම ඒක. හරි? මේ වාක්‍යයේ තේරුම කොළපාට හැම පාරම එක්ක තුනක් තුනක් තියෙනවා. නැත්නම් ඉඩඩ වැඩි පුරති. හරිද? එතකොට මේ බෝල 8ක් ගත්තාම අඩුම තුනක් වෙනවයි කියන්නේ ඉතුරු ඔක්කොම බෝල කොළපාටයි කියලා අපිට කියන්නේ. අල්පතාව වෙච්ච නැති ඉතුරු ටික ඔක්කොම ඒ කියන්නේ හොඳ බෝල මේ වෙන පාටවල් බෝල පහයි හරි කොළ බෝල තුනයි හරිද වෙන පාටවල් පහයි කියන්නේ කිලින් අපිට එතනින් කියදයි කොළ පාට බෝල 10යි හරි හරි දැන් මේ ගාන ඕන නම් අනිත් පැත්තට හිතලා බලමු අනිත් පැත්තට නම් කොළ පාට බෝලයක් ලැබෙන්න කොච්චර ගන්න ඕනද බලන්න නැත්නම් කොළ පාට බෝල තුනක් හම්බෙන්න කොච්චර ගන්න ඕනද බලන්න කොළ පාට බෝල තුනක් හම්බෙන්න නම් අපිට මුලින්ම අහුවෙන්න ඕනේ වෙන පාට පහ නේ ඊට පස්සේ කොළ පාට තුන අන්න බෝල 8 හැදෙන හැටි හරි ඒ නිසා මෙහෙනම් අපිට කියන්න පුළුවන් යටිපිට පෙනුන්නේ නැහනේ හරි මෙතන තියෙන්නේ නැත්තේ කොළ පාට බෝල 10ක් කියලා තේරුම් නැති අය ඉන්නවද මේක පොඩ්ඩක් මම කියලා දුන්නාට තේරුම් ගැනීම අසල් ගැසීම්භාවයක් තියෙන පුළුවන් හරි ඔය චන්දුනි තුනේ ලක්ෂණ දාලා තියෙන්නේ ආ බලන්නකෝ තේරුණාද මම කිව්ව දේ අමමේ තුනක් නම් මට පැකයි මේ කියලා කියපු දේ තේරුණාද හරි අවමයේ බෝල තුනක් හම්බ වෙනවනම් කොළපාටි හරිද? ඉතුරු පහ වෙන පාටවල්. හරි? ඉතුරු පහ වෙන පාටවල්. එතකොට මේ 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 මෙතෙන්දී අපි හිතන්න ඕනේ මේ තුන එන්න පුළුවන් නරකම විදිය. ඊට වඩා හම්බ වෙන්න පුළුවන් මේ තමයි අඩුම. එතකොට එහෙනම් ඉතුරු ඔක්කොම බෝල ටිකක් කොළපාට වෙන්න ඕනේ. හරි? තේරුනේ නැහැ කියලාත් ඇටනවා. මම දන්නවා තේරෙන්නේ නැති බව. ආ? හරි? මොකද මේ ගාන තර්කන ගාන. ඒ කියන්නේ තර්ක කර කර හදන්නේ නෙවෙයි. ආපහු අපි බලමු මේ කියන එක තේරුණාද කියලා. ආයි පාරක් try එකක් දෙමු. නะ? හරි? දැන් මේක හිතට යන විදිහට කියා දෙන්න අමාරු මේක ගන්න. මම ඒකෙන් තමයි මේ දැන් මේ එළියට link එක. හරි? ආපහු බලමුකෝ. කොළ පාට බෝල හැම අවස්ථාවකම තුනක්. ඒ කියන්නේ කී පාරක් ගත්තත් කොළ පාට තුනක් වෙනවා. දැන් පුතේ ගන්න ගන්න පාට කොළ පාට ඉන්න නම් කොළ පාට තුනක් වෙනවා නම් 8කින් තුනක් වෙනවා. හරි? අටකින් තුනක් වෙනවනම් මේ මේ දැන් මේ කොළපාට තුනක්වත් ලැබුණා කියන එකේ තේරුම කොළපාට මෙහෙම එන්න පුළුවන් හරි කොළපාට තුනක් හම්බෙච්ච තියෙනවා කොළපාට හතරක් හම්බෙච්ච අවස්ථාවේවි පහක් හම්බෙච්ච හයක් හම්බෙච්ච හතක් අටක් ඔය ඔය විදිහට අටක් ගත්තාම මෙහෙම අත දාලා හරි තුනක් හම්බෙච්ච ඒවා තියෙනවා ඒ කියන්නේ කොළපාට තුනක්වත් ලැබුණා තුනක්වත් ලැබුණා කියන්නේ තුනට වඩා වැඩිපුර හම්බෙලද හරි මට කොළපාට තුනක් හම්බෙනවා කියන එකේ තේරුම හරිද? අනිත් ඒවා පහක් හම්බුනේ කියන එක. හරි? ඒතර මේ තමයි කියපු නරකම අවස්ථාව තුනක්වත් කියලා තියෙන්නේ. ඒක තමයි අඩුම එක. තුනක්වත් හම්බුනේ කියලා කියන්නේ මේ අඩුම අඩුම ගානේ කොළපාට තුනක් හම්බු. අඩුම ගානේ කොළපාට තුනක් හම්බෙනව නම් අර අනිත් බෝල જાති හම්බෙනව පහ. හරි? අනිත් බෝල જાති හම්බෙනව පහ. එතකොට මේ නරකම එකනේ. ඒ කියන්නේ අනිත් බෝල જાති ඔක්කොම ටික අහුවෙච්ච අවස්ථාවයි මේ කියන්නේ. අනිත් බෝල ටික ඔක්කොම හම්බ වෙනවා. වෙන බෝල තුනක් එහෙම පුතේ 8ක් කොළපාට තුනක් හම්බ වෙන්නේ නැහැ. වෙන බෝල මට හම්බෙන්න පුළුවන්. මෙන්න මේ කියන එක තේරුම් ගන්න පුළුවන්ද බලන්න. හරි? වෙන බෝල තිබ්බනම් 8ක් මේ කියන වාක්‍යෙ ඉන්නේ නැහැ නේ. වෙන බෝල 8ක් තිබ්බනම් පුතේ වෙන බෝල 8ම හම්බ වෙන්න පුළුවන් නේ කොළපාට එකක් ගන්න නැතුව. එතන මේ මේ මේකෙදි කොළපාට තුනක් අඩුම ගානේ අහු වෙනවා කියන්නේ වෙන පාටවල් බෝල තියෙන්නේ 5යි. ඒකනේ අඩුම ගානේ මේ තුනක් අහු වෙන්නේ. හරි බෝල පහයි වෙන පාටවල් තියෙන. අනේ එතනින් ඕන තේරුම් ගන්න. වෙන පාටවල් බෝල පහයි තියෙන. වෙන පාටවල් බෝල පහ නම් අනේ ඔක්කොම 15යිනේ. එහෙනම් ඉතින් කොළ පාට තියෙනවනේ 10ක්. හරි? දැන් කොළ 10යි කියලා තේරුම් ගත්තම මාසේ අපිට අරක හදලා බලන්නත් පුළුවන්. අනේ ඒක මං කිව්වේ. කොළ පාට 10 නම් වෙන පාටවල් පහක් නම් බලන්න කර අපි වෙනද ගන්න ක්‍රමේ. හරි? දැන් මට කොළ පාට තුනක් ඕන. කොළ පාට තුනක් නම් කොහොමද එන්නේ? මේ පහම එනවා. පහයි මෙතනින් තුනක් එනවා අන්න අට හැදෙන හැටි හරි ඒ කියන්නේ අටක් එන්න පුළුවන් නේද එතකොට එහෙනම් අත දාලා ගත්තාම මේ නරකම විදිය වුණොත් ඒ කියන්නේ වෙන පාටවල් පහම හම්බුනොත් ඒත් කොළ පාට තුනක් හැබැයි වෙන පාටවල් පහම හම්බුන්නේ නැතු වුණොත් කොළ පාට හතරක් හම් වෙන්න පුළුවන් පහක් හම් වෙන්න පුළුවන් හයක් හම් වෙන්න පුළුවන් හතක් එන්න පුළුවන් වෙන පාටවල් එකක් ගන්න නැතු කොළ පාට අටක්ම අහු වෙන්නත් පුළුවන් හරි කොළ පාට අටක් හම් වෙන්නත් පුළුවන් ආ ඒ කියන්නේ කොළපාට බෝල ඔක්කොම 10ක් තියෙනවා. හරි? කොළපාට 10ක් තියෙනවා. තාමත් තේරුම් නැති අය ඉන්නවද?
මොකද කියන්නේ? තාමත් නැහැ කියනවාද? ආයි කියන්න නම් ආයි කියන්න. හරි. අර නැහැ කියපු කට්ටිය දැන් මට කියන්න පොඩ්ඩක් තාමත් තේරෙන්නේ නැත්නම් ආයි කියන්න. හැබැයි ඉතින් කියන්නේ ඔය විතරම තමයි. ඈ? අපි අර විතර හිතන්න ඕන. දැන් තේරුණා කියලා කියනවා. නේද? මෙතන තේරුම් ගන්න ඕනේ එකම දේ තමයි. කොළපාට තුනක්වත් ලැබුණා කියලා කියන්නේ මොන ක්‍රමයකට ගත්තත් කොළපාට තුනක් අහුවෙන. මොන ක්‍රමයකට ගත්තත් අන්තිමට කෝණලු. හා ශසි. හරි. හරි. කොළපාට මොන ක්‍රමයකට ගත්තත් තුනක් හම්බ වෙනවා නම්. හරි. කොළපාට මොන ක්‍රමයකට ගත්තත් තුනක් හම්බ වෙනවා නම් මේකනේ දරුණු මේක. ඒ කියන්නේ වෙන්න පුළුවන් නරකම විදිය. තුනයි කොළපාට තුනයි. ඒක නෙමෙයි අවමයි. කොළපාට අඩුම ගන්නේ තුනක් හම්බ. ඒ කියන්නේ අනිත් පාටවල් පහක් තියෙනවා. නරකම විදිය කියලා කියන්නේ අනිත් පාටවල් ඔක්කොම ටික ආපු අවස්ථාව. හරි. අනිත් පාටවල් ඔක්කොම ටික ඇවිල්ලා පහ නම් ඔක්කොම පහලවයිනේ. එහෙනම් කොළපාට තියෙනවනේ 10ක්. හරි. මේ අන්තිම ටික ගන්න මේ ශෂි අහනවනේ අන්තිම ටික කියලා ගත්තේ මම මේ මම කියන්නේ මේ මෙතන අට ගණන් කොහෙදද? මේ ගාන මම අනිත් පැත්තට ගහුවා. අපිට පුරුදු මෙහෙම ගණන්නේ. අපිට හොරුදු පෙට්ටියකට දාලා වෙල්ල ගන්නවා කොළපාට තුනක් ලැබෙන්න කීප ආරක් ගන්න ඕන. අන්න ඒ වගේ ගණන්නේ අපිට පුරුදු මේ ගානේ වෙලා තින්න අනිත් පැත්ත ගහ. හරි. ඒ දැන් මේ උත්තරේ ගත්තට පස්සේ පුළුවන් අපිට මේ කතාව ඇත්තද බලන්න. අන්න ඒක මම මේ කරේ. හරි. කොළපාට 10 වෙන පාට 5යි තිබ්බනම් අපි අත දාලා ගන්න කොළපාට 3ක්. කොළපාට 3ක් ගන්න කීප ආරක් කීයක් එන්න ඕනේද? නරකම් විදියනේ. වෙන පාටවල් 5යි. නරකම් විදියනේ. නැත්තම් කොළපාට 8ක් මෙතන හැගිනි. ඒ තමයි හොඳම විදිය. නරකම විදිය කොළපාට 5ක්. ඒ කියන්නේ වෙන පාට 5ක්. ගන්න පහම වෙන පාට. කොළපාට 3ක්. ඕක තමයි එන්න පුළුවන් නරකම් විදිය. ඒනම් උත්තරිනුත් වන්න මම චෙක් කළා මැද්දුවා හරි කතාව. ඈ එන්න පුළුවන් නරකම් විදිය 8ක් ගණිද්දි 3ක් තියෙන්න පුළුවන්. 3ක් තියෙන්න පුළුවන් කොළපාට. මොකද නමයි කියන්නේ? පුළුවා. හරි. තේරුණා කියලා කියයි. හරි මම මේකෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. එකත් අහලා අපි නවත්තමු. ඈ හරි තව එකම එකක් අහන්න. ආ මේකට උත්තරේ පුළුවන් නම් කියන්නේ මේ තියෙන කොළපාට දැන් මේ ඇත්තම කොළපාට 10 තියෙනවද කියලා මේ කිව්වේ? නෑ. මේ කිව්වේ කොළපාට තියෙන්න පුළුවන් අඩුම ගන්න 10ට අතරේ තියෙන්න පුළුවන්. මේ කියන කාරණේ අනුව අඩු ගන්න 10ක්. හරි? මට කියන්න කොළපාට තියෙන්න පුළුවන් වැඩිම ගන්න කීයද කියලා. මේක කොළපාට වැඩිම කීයක් තියෙන්න පුළුවන්ද? ආ පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඉන්න නම් කියන්න ආමන්දිරා කියන 12 ඉල බලමුකෝ. කොළපාට තියෙන්න පුළුවන් වැඩිම ගන්න. ආ බොහොම හොඳයි. හරි 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 හරි. බොහොම හොඳයි. ඔයාලා දක්ෂයි. රයිට්? මං හිතුවා කරා ඒක අහපු ගමන් ඔළුව අවුල්ලේ කියලා. නෑ බොහොම හොඳයි. මගේ කට්ටිය ගැන මට හරි සතුටුයි. ආ හරි. නේද? කොළපාට එන්න පුළුවන් අඩුම ගාන පාටවල් පුතේ හතරක් මේ ඔක්කොම තියෙන්නේ. හරි? එතකොට මේවට එක එක තමයි දෙන්න වෙන්නේ. අඩුම. මං හිතුවා කොළපාට තියෙන පුළුවන් වැඩිම ගාන. එතකොට මේගොල්ලන්ට දෙනු අඩු. එතකොට කොළපාට එනෝ වැඩිම ප්‍රමාණ. අන්න එහෙනම් කොළපාට බෝල උඩරිම තියෙන පුළුවන් 12යි. හරි? නේද? මේගොල්ලන්ට එක එක තිබ්බොත් කොළපාට තියෙන පුළුවන් 12. එහෙනම් ඇත්තටම පුතේ මේ කියන එකේ තියෙන පුළුවන් කොළපාට බෝල ගණන 10ක් 11ක් හෝ 12ක්. හරි? ඇත්තටම මේකේ තියෙන පුළුවන්. මේ කියන කතා කරන මෙන්න මේ පෙට්ටිය හරි මොකක් හරි මොකක්ද එක පෙට්ටියද බඳුනා. ආ මේ බඳුන තියෙන පුළුවන් කොළපාට බෝල ගණන ඇත්තටම 10යි හෝ 11 හෝ 12. හරි. මං හිතන ඔයගලන්ට තේරුණා කියලා. රයිට්? අපිට එහෙනම් අතර නවත්තන්න. ආ ඔය જાති වෙන්නේ නැහැ. ඔ මේ ඔක විභාගයට ආපු එකම අවස්ථාව වගේ ගන්න. නැත කාලේ. හරි? දැක ඒ කියන්නේ දැක පේපර් එක මේවා එකක් තිබ්බේ නැහැ. ඒක හොඳ ලස්සන නිර්මාණශීලී ගානක්. ඒ නිසා තමයි මම ඔයගලන්ට අද ඒ ගාන දැම්මේ. හරි. හොඳටම තේරුණාද? බොහොම හොඳයි ප්‍රමෝද. හරි. අපි එහෙනම් අපෝ හෙට නේද හම්බෙන්නේ? හෙට බ්‍රහස්පතින්. ලව්. හෙට රැට අපෝ හම්බෙමු නමයි. හරි. එහෙනම් බොහොම ස්තුතියි ආවට. හරි? සුබ රාත්‍රියක් ළමයි.